Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. යල්කන්නේ වීමලදී ගැනීම මෙවන විට සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. ඒ වීමලදී ගැනීමට රජයට මුදල් නැති බව පවසමින් මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටයි. ගොයියතේ දත පහක් නැහැ. තුට්ටු දෙකේ වීටි කරනවා. පිට මුදල් අල්ල ඇවිල්ලා රජයේ කපඩාවල කිරන්නේ නැහනේ. බොරු වෙනේ කරන්නේ. නමට කියන මෙහෙමයි ගන්නවා කියලා. මේවට කියන සල්ලි නැහැ කියලා. මුදල් පාස්සල නැහැ කියනවා. ඉතින් අන්ත අසනදානි ගොවියා පත් වෙලා තියෙන්නේ. මේ රටේ අහිංසක ගොවියන්ගේ මේ රත්තරන් වී ඇටේට සාධාරණ ලෙස මිලක් තීන්දුව කරලා ගොවි දුක නිවන්න පුළුවන් වැඩපිළක් හදන්න කියලා අපි විශේෂයෙන් මතක් කරනවා. අපි මේ කපාගෙන යන අවස්ථාවේ අපෙන් වී මිලි ඉල්ලන්නේ 90 මුත් පල්ලෙහාට. අපිට ඒක දීපුවාම අපේ මුදලවත් අපිට ලැබෙන්නේ නැහැ. අපිට පෞද්ගලික වෙලෙන්දොන්න හරි මේක ගණ්ඩ අවස්ථාව අපිට යොදා කරලා දෙන්න. වැඩන්නේ කරන්නේ හේරම් බොරුමු. කපටිකම දා මේ පාර දැන් ටෝජෝට කිව්වා මේ 400ක් දෙනවා. එකක් දෙනවලු 20000ක් දෙනවලු සානාධාරය. විශ්වාස කරන්න බෑ ඉතින් ඔය දෙනකම්. දැන් පහක විශ්වාස ගන්න මේ බලුවා අඬ කෝකට ගියත් එකයි. මේ කුඹුරු වැඩ නොකර තිබුණොත් කන්නක් ඊළඟ කන්නේ වපුරීම බොහොම අපහසු වෙනවා. ඇත්තටම යූරියා නැතුව අපිට කුඹුරු වැඩ කරලා වැඩක් නැහැ. කන්න බොන්නත් නැතුව මිනිස්සු සතර දුක් විඳිනවා. තල්ලි තියෙන මිනිස්සු මුදලාල්ලා හැරෙමින් කොහම කොහම හරි 40000 50000 දීලා පොහොර ඕඩර් මිටිය දෙක කරලා ගහලා ඒගොල්ලොන්ට හොඳයි. නැති බැරි මිනිහා තමයි හැම පැත්තෙම වැටෙන්නේ. මේ අතර කුරුළුවැව ප්‍රදේශයේ ගොවීන් සිය මුදල් පුද්ගලික සමාගමක තැන්පත් කර ඇති අතර එහිදී සිදු වූ මුදල් වංචාවක් ගැන පැමිණිලි කිරීමට ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ඇතුළු ගොවීන් පිරිසක්. ගලින් බෙදුණු වැව රාජසිලේකම් බල ප්‍රදේශයේ කුරුළු වැව කොට්ටාසේ දිවුල් වැව තියෙන ප්‍රදේශයේ තියෙන මුල්්‍ය ආයතනයක් තිබුණා. මුල්්‍ය ආයතනයේ මුල්්‍ය තැන්පත් කරලා තියෙනවා කෝටි 25කට ආසන්න ප්‍රමාණයක්. අද ඒ වෙනකොට එම තැන්පත් කරුවන්ගේ මුදල් ආපසු ගන්න විදියකුත් නැහැ. ණයට දීලා තියෙන්නේ. ඒ නිසා විශාල මුදල් වංචාවක් වෙලා තියෙනවා. අහිංසක ගොවියෝ වගා කරලා අස්සන්න කපලා ඒ ඉතුරු කරගත්ත මුදල් තමයි තැන්පත් කළේ. ඒ නිසා තමයි අපි ජාතික ගොවිජන කමිටුවේ මේ ගොවියන් වෙනුවෙන් පෙනී සිටින්නේ මේ පැමිණිලි දාන්න. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්.